මම පිළිකා රෝහලට 2001 පත්වෙලා ආපු දවසේ ඉඳලා අද වෙනතුරුම ඒ කියන්නේ 2012 වෙනකම්ම මම හෙදියක් හැටියට තමයි මේ රෝගීන් එක්ක වාට්ටුවල සේවය කළේ. ඒ අතරේ මට හිතුණා මේ අපේ ළමයින්ට කවදාහරි හැරිලා බලන්න ළමා ලෝකයක් අනාගතේ ඉතුරු වෙන්නේ නැහැ නේද? අපි හරියට ඒගොල්ලන්ට වද දෙනව නේද කියලා. කවදාහරි මතක් කරන්න තියෙන්නේ හුඟා වද විඳපු අතීතයක් ඒ දරුවා සනීප වෙලා යනකොට. ඒක නිසා තමයි මේ වගේ සෙල්ලංගයක් නිර්මාණය කරන්න මට ඉස්සෙල්ලම අදහසක් ආවේ. ඒකට ගොඩාක් උදව් කරන්නේ මේ නොයෙක් සංවිධාන. හුස්ම ඉල්ලන මිනිසුන් වෙනුවෙන් කියලා තමයි ඉස්සෙල්ලම ආවේ. පුංචි සංවිධානයක් කීප දෙනයි නේද? ඊට පස්සේ අපි හරි හිතවත් වුණා. අපේ වාට්ටුවට ආවා, වාට්ටුවේ සෝරි, සෙල්ලම් ගෙදරට ආවා රෝගියෙක් නොවන ළමී. ඒ දරුවා ඇවිල් ඉවර වෙලා බයිසිකල් පදිනවා, කොයි වෙලෙත් පදිනවා. දැන් අපේ දරුවෝ ඉන්නේ මාස්ක් දාලා මූණට. දැන් මේ දරුවට මාස්ක් එකක් නැති නිසා මම ඇහුවා, "බබා කොහේ ඉඳලාද මෙතනට ආවේ?" එතකොට මේ බබා කියනවා, "මම මගේ අම්මා 13 වාට්ටුවේ මැරෙන්න යනවනේ." එහෙමයි කිව්වේ. "හරි අමාරුයි යාට. යව බලාගන්නවත් කෙනෙන්නේ." අපේ තාත්තා ලෙඩ්ඩු බලන වෙලාවට ගිහිල්ලා තාත්තා මේ අම්මව සෝදලා කවලා එනවා. "අම්මා ළඟ ඉන්න කෙනෙක් නැහැ. අම්මට කැඳ ටිකක්වත් පොවන්න කෙනෙක් නැහැ" කියලා මේ අවුරුදු 10 දරුවා මට කියනවා. එතකොට මම ෂෙහාන්ට කිව්වා, "ෂෙහාන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ අම්මට අපි මොකද්ද කරන්න පුළුවන් උදව්ව" කියලා. එතකොට ෂෙහාන් කියනවා, "මිස් අපේ සමාජිකයෝ කවුරු හරි එතන තියමු. කැමති අය. තියලා ඒ අම්මට සාත්තු කරමු" කියලා. ඒ පාර මම කතා කරලා ඒ වාට්ටුවට ස්ටාෆ් එක කැමති වෙන්නත් එපා. කැමති කරගෙන කොහොම හරි මේගොල්ලන්ගෙන් සමාජිකයෝ කීප දෙනෙක් දවස්සක් දෙකක් තිබ්බා. ඉතින් ඒත් මේ දරුවෝ ඉගෙන ගන්නවා රස්සාවල් වලට යනවා ඒකත් කරන්න අමාරුයි. පස්සේ මේ කිව්වා, "අපි එකතු වෙලා මේ අම්මට දවස ගානේ කොහොම හරි මේ සල්ලි ගෙවන්නම්. අපි ඔය කවුරු හරි අර ලෙඩ්ඩු බලන තැනකින් ගෙනල්ලා නවත්තමු" කියලා. ඊට පස්සේ අපි එහෙම නැවැත්තුවා. නවත්තලා මේ අම්මව සෑහෙන සති දෙකක් විතර මේ අය බලාගත්තා. ඊට පස්සේ අවසානයේ අම්මා නැති වුණා. නැති වෙන්නකොට අම්මා පුත්තලම් පැත්තේ ගොඩාක් දුප්පත් මිනිස්සේ. තාත්තත් රස්සාවක් නැතුව අවුරුද්දක් එකමාරක් අපේ ඉස්පිරිතාලේ වත්තේ රස්තියාදු වෙලා තින්නේ අර දරුවත් එක්ක. මේ අම්මව බලාගන්න. එතකොට මේ දැන් මිනි අරයි යන්න සල්ලි නැහැ. ආදාහන කටයුතු මොනවත් කරන්න යා තාත්තගේ අතේ සතයක්වත් නැහැ. මේගොල්ලෝ ගියා පුත්තලමට. ගිහිල්ලා මේගොල්ලෝ මිනිය වලලන්න වලත් කැපුවා. කපලා මේගොල්ලෝ මිනිහත් වලල්ලා ඒ ගෙදර පින්තූරයක් මට දුන්නා. වටේම පොල්ලතු, වහලෙත් පොල්ලතු, මිනිය තියන්න බැහැලු වැහි පොදේ කොහෙන් හරි මිනියට වතුර වැටෙනවා. ඊට පස්සේ මට ඇවිල්ලා ඒ ඔක්කොම මේගොල්ලෝ පින්තූරත් එක්ක ඉතින් ඇවිල්ලා හැමදේම කියනවා. ඇවිල්ලා සාකච්ඡා කරනවා. මාත් ඉතින් මට පුළුවන් මට්ටමේ උපදෙස් දෙනවා. අපේ ඉස්පිරිතාලේ ඉන්න ගොඩාක් පේෂන්ට්ස්ලා අන්ත දුප්පත් තත්ත්වයට වැටිලා ඔය පෝසත් අය වගේ පෝසත් නෙමෙයි මධ්‍යම පාන්තික ලෙඩෙක් වුණත් ආවට පස්සේ අර බෙහෙත් මේ බෙහෙත් ගේනකොට නිකම්ම දුප්පත් වෙලා. කොහොමත් සතියකට සැරයක් හරි මමත් උදව්වක් ඉල්ලනවාමයි. ඉතින් මට හරි ආඩම්බරයි අපේ රටේ මේ වගේ අවංකවම සේවය කරන සමාජයට යමක් කරන තරුණ පරපුරක් බිහිවීම සම්බන්ධයෙන්. මොකද මට හම්බ වෙනවා කපටිකම් කරන කෛරාටික වැඩ කරන සංවිධාන. මගේ ළඟට ඇවිල්ලා ළමයි ටික වාඩි කරලා චිත්‍ර ටිකක් ඇඳලා ෆොටෝ ගොඩක් අරගෙන ඒක ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ දාලා ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා. අපිට එක රුපියලක්වත් ගෙන දෙන්නේ ඒ සල්ලි ඒගොල්ලන්ට. කොච්චර අසාධාරණයක්ද මේ මිනිස්සු කරන්නේ. ඉතින් මෙහෙම බලනකොට මේ දරුවෝ දෙවිවරු වගේ මිනිස්සුන්ට පිහිට වෙනවා. ඉතින් මටත් හරීම සතුටුයි ඒ වගේ ආඩම්බරයි අපේ අනාගතය ගැන මේ වගේ වටිනා දරුව ටිකක් බිහිවීම සම්බන්ධයෙන්. මගේ ඉස්සරහට හැමදාමත් සහයෝගය ඒ වගේම මේ අයට ලබා දෙන්න මම පොරොන්දු වෙනවා.